කන්‍යා පට්ටලේ පිළිබඳ තියෙන සැකය නිසා විවාහ වීමට ඔබ බියෙන්ද? ක්‍රීඩාවේ නිරත වීම, බයිසිකල් පැදීම, කුඩා කාලයේදී ලිංගික අපයෝජනයට ලක්වීම, සමාජයේ පිළි නොගන්නා ලිංගික බැඳීම් පවත්වා ගැනීම, ඒ වගේම පැරණි පෙම්වතා සමග ලිංගිකව ක්‍රියාවලියේ යෙදීම නිසා විවාහ වීමට ඔබ මේ වන විට බියෙන්ද? ඔව්. ඔබට පවතින කන්‍යා පට්ටලේ සම්බන්ධව සියලු ගැටලු निराකරණය කර ගැනීම සඳහා මේ වීඩියෝවේ අවසානයේ තෙක් රැඳී සිටින්න. කන්‍යාභාවය කාන්තාවන්ට වැදගත් වෙන මාතෘකාවක්. බොහොමයක් සංස්කෘතිය, ආගම්, විශ්වාස ඇදහිලි වලින් පිරිච්ච රටවල් මේ කන්‍යාභාවය ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. ඒ වගේම තමයි විවාහයකටපත් වෙනකොට රුධිර වහනයක් හරහා මේ තහවුරු කරගන්න තෝම් බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේ කන්‍යාභාවය කියන්නේ? කාන්තාවක් විවාහ වීමට පෙර කිසිදු ලිංගික ක්‍රියාවලියක නොයෙදීම තමයි ඔවුන් මේ කන්‍යාභාවය කියලා අර්ථ දක්වන්නේ. ඉතින් මේ කන්‍යාභාවය කාන්තාවගේ පිහිටන කන්‍යා පටලේ කැඩී යාම හරහා තමයි ඔවුන් පරීක්ෂා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද කන්‍යා පටලේ කියන්නේ? කාන්තාවකට තමන්ගේ යෝනි මාර්ගයේ යෝනි විවරයට ආසන්නව පිහිටන කුඩා පටල කොටසක් තමයි කන්‍යා පටලය කියලා කියන්නේ. මේ කන්‍යා පටලය විවිධ ඝනකම් වලින් විවිධ හැඩයන්ගෙන් යුක්ත වෙනවා. ඇතැම් අවස්ථාවලදී මේ කන්‍යා පටලේ නොපිහිටන අවස්ථාත් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් එවන් අවස්ථාවකදී මෙසේ කන්‍යා භාවය පරීක්ෂා කිරීම එසේ කන්‍යා පටලේ නොපිහිටා උපත ලද කාන්තාවකට ගැටලුවක්. කන්‍යා පටලය කාන්තාවක් කුඩාවදීදී, ඒ කියන්නේ ලදරු කාලයේදී, කුඩා ළමා වයසේදී ඉතාමත් තුනී බවින් සහ සංවේදී බවින් යුක්තයි. නමුත් ඇය වැඩිවිය පැමිණුණාට පස්සේ ශරීරයේ පවතින ඊස්ට්‍රජන් හෝමෝන් මට්ටම වැඩිවීම නිසා මේ තාමත් ඝනකම් බවින් යුක්ත වෙනවා. ගර්භණී සමයේදී දරු ප්‍රසූතිය පහසු කිරීම සඳහා මෙහි ඇදෙන සුළු බව වඩාත් වැඩි වෙනවා. ඒ වගේම ආර්ථව ආහරණයෙන් පස්සේ ශරීරයේ ඊස්ට්‍රජන් මට්ටම නැවත අඩු වීම නිසා නැවතත් තුනී සහ සංවේදී බවට මේ කන්‍යා පටලේ පත් වෙනවා. බොහෝ කාන්තාවක් නොදන්න කාරණාවක් තමයි තමන්ගේ ලිංගික පරිණතිය සිද්ධ වෙන වයස වෙන විටත් මේ කන්‍යා පටලේ අතුරුදහන් වී තිබිය හැකි. ඒ වගේම මනුෂ්‍ය කන්‍යා පටලේ හානි වූවාට පසු ඉරී ගියාට පසු නැවතත් යථා තත්ත්වයට පත් වෙන්නේ නැහැ. ඇතැම් අවස්ථාවලදී කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මොකටද මේ කන්‍යා පටලයක් තියෙන්නේ කියලා. ඔව්. ඒක ඇත්තටම ජීව විද්‍යාත්මකව ඒ තරම් වැදගත්කමක් නැති බව තමයි පෙනෙන්නට තියෙන්නේ. මනුෂ්‍ය කන්‍යා පටලේ ඒ ආකාරයෙන් නුනත් ඇතැම් සත්ව කොට්ටාශවල කන්‍යා පටලේට යම් විශේෂ කාර්යයක් පැවරී තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ගිනි පිග් වැනි සත්ව කොට්ටාශවල කන්‍යා පටලේ ඔවුන් ලිංගිකව ඇක්ටිව් වෙන සමයට එළඹෙනකොට මේ කන්‍යා පටලේ දිය වෙලා යනවා. ඒ වගේම ඒ ලිංගික සමය අවසානයේදී නැවතත් ඔවුන්ගේ කන්‍යා පටලේ වර්ධනය වීම සිද්ධ වෙනවා. නමුත් මම මුලින් සඳහන් කරපු ආකාරයට අපේ මනුෂ්‍ය ශරීරයේ පිහිටන කන්‍යා පටලේ එසේ නැවත වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි මුලින් කතා කරා වගේ මොකද්ද ඇත්තටම මෙහි විශේෂත්වය සහ මෙහි වැදගත්කම? කුඩාවදීදී දරුවෙකුගේ යෝනි මාර්ගය තුළට දුහුවිලි සහ විස බීජ ඇතුල් වීමෙන් ආරක්ෂා කරගන්නට මේ කන්‍යා පටලේ වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ කන්‍යා පටලේ වඩාත් ඇදෙන සුළු බවින් යුක්ත වෙනවා, විවිධ හැඩයන්ගෙන් යුක්ත වෙනවා, විවිධ ඝනකමින් යුක්ත වෙනවා. ඉතින් මේ ආකාරයෙන් කෙනෙක්ගෙන් කෙනෙකුට තමන්ගේ කන්‍යා පටලේ හැඩය, ඝනකම සහ මේ ඇදෙන සුළු බව වෙනස් වීමට ලක් වෙනවා. ඒ වගේම තමයි මේ කන්‍යා පටලේ වැදගත්කම ගැන කතා කරනකොට
මේ හානි වූ කන්‍යා පටලේ හෝ ලිංගික අපයෝජනයට ලක් වූ බවට හඳුනා ගන්නා සාධකයක් ලෙස අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී එහෙමත් නැත්නම් අපරාධ වෛද්‍ය විද්‍යාවේදී යොදා ගන්නවා. මේ සඳහා ඇඟිලි දෙකේ පරීක්ෂණය two finger examination පරීක්ෂාව යොදා ගන්නවා. නමුත් මේ පරීක්ෂාව මගින් මේ පරීක්ෂාවට භාජනය වෙන කාන්තාවට මානසික ශාරීරික සහ සමාජීය වශයෙන් වඩාත් හානිකර බවක් ඇතිවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇති නිසා මේ පරීක්ෂණය මේ වන විට තහනමකට ලක් කරලා තියෙනවා. ලිංගික ක්‍රියාවලියකදී විතරමද මේ කන්‍යා පටලයට හානි විය හැක්කේ? නැහැ. නාරිවේද වෛද්‍ය පරීක්ෂණයකදී ගයිනකොලොජිකල් එක්සැමිනේෂන් වලදී ඒ වගේම කාන්තාවක් තමන්ගේ ඔසප්රුධිරය එකතු කිරීම සඳහා ටැම්පෝන් එකක් එහෙමත් නැත්නම් මෙන්ස්ට්‍රුවල් කප් එකක් භාවිතා කරනවා නම් අන්න ඒ අවස්ථාවේදී ඒ වගේම ස්වයන් වින්දනයේ දීම සඳහා යම් යම් දේ යෝනි මාර්ගයට ඇතුළු කිරීම බයිසිකල් පැදීම අශ්වයන් පැදීම වඩාත් ශරීරයේ ඇදෙන සුළු නර්තනයන්ගේදීම ශ්‍රෝණියට ඇතිවන අනතුරු මෙන්න මේ වගේ කාරණා නිසාත් මේ කන්‍යා පටලයට හානි වෙන්නට පුළුවන්. හානියක් සම්පූර්ණයෙන් සිදු නොවුනත් මෙවන් අවස්ථාවලදී කන්‍යා පටලයේ වඩාත් ඇදී යාමකට හෝ ඉරී යාමකට ලක් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි වඩාත් ඇදෙන සුළු බවින් යුක්ත වෙන කන්‍යා පටලයක් ලිංගික එක්වීමක් සිදු වුණත් ඉරී නොයා පැවතිය හැකි. එබැවින් සෑම කාන්තාවකගේම පළමු ලිංගික එක්වීමේදී රුධිර වහනයක් සිදු වීම හෝ සිදු නොවී පවතින්නටත් පුළුවන්. බොහෝමයක් අවස්ථාවලදී කාන්තාව ඇතිතරම් ලිහිල්ව රිලැක්ස් වෙලා හිටියේ නැත්නම් යෝනි මාර්ගයේ ඉතාමත් හොඳින් ස්නේහණය වෙලා පැවතියේ නැත්නම් එවන් අවස්ථාවකදී ඇතිවන ඝර්ෂණයේ හේතුවෙන්ද රුධිර වහනයක් සිද්ධ වෙන්නට පුළුවන්. බොහෝමයක් වෙලාවට කාන්තාවකට බලහත්කාරකමක් සිදුවන අවස්ථාවලදී සිද්ධ වෙන්නේ මේ කාරණාව. ඒ අවස්ථාවේදී කන්‍යා පටලයට හානි වී තිබෙන්නටත් පුළුවන්. නමුත් මේ ආකාරයෙන් ඊට බාහිරින් සිදුවන රුධිර වහනයන් සිද්ධ වෙන්නටත් පුළුවන්. ඉතින් ඔබ මේන් අවබෝධ කරගත යුතු වෙන්නේ ඕනෑම අවස්ථාවක ලිංගික එක්වීමක් සිදුවන විට රුධිර වහනයක් වීම හෝ නොවීමට හැකිවා වගේම පළමු ලිංගික එක්වීමේදීද රුධිර වහනයක් වීම හෝ නොවීම සිදුවිය හැකියි. ඇතැම් දෙනා දරන බොහොම වැරදි මතයක් තමයි මේ කන්‍යා පටලය මගින් යෝනි මාර්ගයේ මුද්‍රා තැබෙන බව. නමුත් ඒ එසේ නොවේ. මේ කන්‍යා පටලයේ මැද ඉතා කුඩා සිදුරක් පවතිනවා. මේ සිදුර මගින් කාන්තාවකගේ ඔසප් රුධිරය බාහිරට පැමිණීම පහසු කරවනවා. නමුත් කාන්තාවන් 2000කින් එක් අයෙකුට කියන්නේ බොහොමත් කලාතුරකින් අවස්ථාවක මේ විදිහට කන්‍යා පටලයේ මගින් යෝනි මාර්ගයේ මුද්‍රා තැබෙන අවස්ථා දකින්නට ලැබෙනවා. මේ අවස්ථාව අපි ඉන්ෆර්පරේටඩ් හයිමන් විදිහට දක්වනවා. ඉතින් මේ අවස්ථාවේදී ඒ කාන්තාවට අතිශයින් වේදනාවක් ඇති වෙනවා. එය ශල්‍ය කර්මයක් මගින් සකස් කළ යුතු තත්ත්වයක්. ඒ අවස්ථාවේදී කන්‍යා පටලයේ ඉවත් කිරීමේ ශල්‍ය කර්මයක් හෝ කන්‍යා පටලයේ සිදුරු කිරීමේ ශල්‍ය කර්මයක් මගින් මේ තත්ත්වය යථාවත් කළ යුතු වෙනවා. ඉතින් මේ ආකාරයෙන් කන්‍යා පටලයේ සිදුරු කිරීමේ ශල්‍ය කර්ම වගේම කන්‍යා පටලයේ නැවත සකස් කිරීමේ ශල්‍ය කර්මද මේ වන විට සිදු වෙමින් පවතිනවා. මේ ශල්‍ය කර්මයේ හයිමනෝරැපි, හයිමනෝප්ලාස්ටි, හයිමන් රිකන්ස්ට්‍රක්ෂන් සර්ජරි යන විවිධ නම් වලින් හඳුන්වනවා. කන්‍යා පටලයක කිසිදු ජීව විද්‍යාත්මක වැදගත්කමක් නැතිනම් මෙවන් සර්ජරි එකක් කිරීමේ අවශ්‍යතාවය කුමක්ද කියන කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඔව්. ඒ ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. මේ ශල්‍ය කර්මය සඳහා කාන්තාවන් බොහොමයක් යොමු වෙන්න හේතු වෙලා තියෙනවා. මේ සමාජයේ විසින් කාන්තාව මත පටවන පීඩනය පරේෂණ වාර්තා මගින් තහවුරු වෙලා තියෙන ආකාරයට
බොහොමයක් කාන්තාවන් මේ ශල්‍ය කර්මය සඳහා යොමු වෙලා තියෙන්නේ තමන් ලිංගික අතවරයන්ට ලක්වීම හේතු කොටගෙන. ඒ වගේම මංගල දිනේදී රුධිර වහනය බලාපොරොත්තුෙන් තමන්ගේ මානසිකත්වය නැවත යථාවත් කරගැනීමේ අරමුණින් මෙවන් පුළුල් පරාසයක යම් යම් හේතු කාරණා මත කාන්තාවන් මේ ශල්‍ය කර්මයට වාජනීය වීම සම්බන්ධයෙන් පරිේෂණ වාර්තා මේ වෙනකොට දකින්නට ලැබෙනවා. කෙසේ වෙතත් මේ ශල්‍ය කර්මය අරාබියේ අවිවාහක කාන්තාවන්ට තහනම් වූ දෙයක්. තමන්ට මානසිකව වද දෙන අමිහිරි ලිංගික අත්දැකීම් වලින් මිදෙනු පිණිස කාන්තාවක් මේ ශල්‍ය කර්මය සඳහා යොමු වුණත් මේ ශල්‍ය කර්මයෙන් පසු සම්පූර්ණ සුවය ලැබීමට සති 4ක පමණ කාලයක් ගත වෙනවා. ඉතින් මේ කාලය තුලදී කාන්තාවක් බරැස වීමෙන් වැළකී යුතු වෙනවා. තමන්ගේ ලිංගික ප්‍රදේශය ඉතාමත් පිරිසිදුව තබා ගත යුතු වෙනවා. නමුත් සබන් හෝ වෙනත් දියර වර්ග නොදා ජලයෙන් පමණක් සේදිය යුතු වෙනවා. ඒ වගේම තමයි මෙන්ස්ට්‍රුවේෂන් වලදී මෙන්ස්ට්‍රුවල් කප් හෝ ටැම්පෝන් භාවිතා කිරීම වෙනුවට සනීපාරක්ෂක තුවා භාවිතා කිරීම පිළිබඳ සැලකිලිමත් විය යුතු වෙනවා. නාන තටාකවල බැසීම ලිංගික ක්‍රියාවලයේදී වැනි මේ කාරණාවලිනුත් මේ කාලයේදී වැළකිය යුතු වෙනවා. තවත් වැදගත්ම කාරණයක් තමයි මත්පැන් සහ දුම් පැටි භාවිතා කිරීම. ඉතින් මේ කියන කාරණාවලින් වැළකිලා ඉතාමත් පරිස්සම්ව මේ කාලය තුල කාන්තාවක් ගත කළ යුතු වෙනවා. එසේ නොවුනහොත් ලිංගික ප්‍රදේශයේ ප්‍රදාහ තත්ත්වයන් ආසාත්මික තත්ත්වයන් සහ රුධිර වහනයන් නැතිවීම සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් ශරීරයට කරදර දෙන මෙවැනි ශල්‍ය කර්මයන්ට කාන්තාවන් යොමු කරන්නට හේතු වෙන මේ කාරණාව සම්බන්ධව ඉතාමත් පුළුල් කතිකාවක් ඇති කළ යුතුයි. කෙසේ වුවත් කාන්තාවක් අවුරුදු 18ට අඩු නම් මේ ශල්‍ය කර්මය සඳහා තමන්ගේ වැඩිහිටියෙකු සමග වෛද්‍යවරයා වෙත යාම අනිවාර්ය කාරණයක්. අවුරුදු 18ට වැඩි වයසින් යුත් කාන්තාවක් වුණත් මේ ශල්‍ය කර්මය සඳහා තමන්ගේ කැමැත්ත ලිඛිතව ප්‍රකාශ කළ යුතු වෙනවා. නමුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳී ඇති කාන්තාවන්ට සහ ලිංගාශ්‍රිතව පිළිකා තත්ත්වයන්ගෙන් පිළෙන කාන්තාවන්ට මේ ශල්‍ය කර්මය සඳහා යොමු වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කෙසේ වුවත් මේ විදිහට කාන්තාවන්ට බොහෝ මානසික පීඩාව ඇති කරන මේ කාරණාව සම්බන්ධයෙන් නීතිමය භාවිතාවන් වෙනස් කිරීමත් ශාරීරික පරීක්ෂාවන් වෙනස් කිරීමත් මගින් මේ තත්ත්වය යම් දුරකට වෙනස් කරන්නට හැකියාව තිබෙනවා. නමුත් ගැටලුව වන්නේ සතවර්ෂ ගණනාවක් පුරා සමාජයේ පැතිරලා තියෙන මිත්‍යා මත ඇදහිලි විශ්වාස අනුව ඒවා මිනිසුන්ගේ මනසට කා වැදී තිබීම. කන්‍යාභාවය පිළිබඳ මේ සංස්කෘතික අදහස පිරිමින් සහ ගැහැණුන් අතර ලිංගික නිදහසේ සමානාත්මතාවයට බාධාවක් ඇති කරන කාරණයක්. සිංහල, අරාබි, චෙක් වැනි මේ බොහෝ භාෂාවන්ගේ මේ පටලයට දීලා තියෙන නම කන්‍යා පටලය යන අර්ථයෙන් තමයි දැක්වෙන්නේ. ඒ නිසාම මේ පටලේ හේතු කොටගෙන මෙවන් ගැටලුවක් මේ වෙනකට නිර්මාණය වෙලා තියෙනවා. නමුත් ඇතැම් රටවල් මේ පටලේට කියන නම වෙනස් කරමින් මේ පවතින ගැටලුව එහෙමත් නැත්නම් මේ ලිංගික නිදහසේ අසමානත්වය නැති කරන්නට උත්සාහ දරා තිබෙනවා. කන්‍යා පටලේ සඳහා වෙන මේ හයිමන් කියන ඉංග්‍රීසි වචනය පැමිණෙන්නේ විවාහයේ දෙවියා යන අර්ථයෙන්. ඉතින් බොහොමයක් දෙනාගේ විශ්වාසය තමයි විවාහය සඳහා මේ කන්‍යා පටලය අත්‍යවශ්‍ය බව. නමුත් ස්වීඩනය වැනි රටවල් කන්‍යා පටලය ලෙස හඳුන්වපු ඔවුන්ගේ භාෂාවෙන් මොඩෝම්සිනා යන කියන නම වෙනස් කරලා ස්ලිට් ක්‍රාන්ස් කියන නමින් හෙවත් යෝනි කිරීටය යන නමින් මේ පටලය දැන් මේ වෙනකොට හඳුන්වන්නට පියවරගෙන තියෙනවා. ඉතින් මේ හරහා සමාජයේ පැවති බොහොමයක් ගැටලු निराකරණය වෙන බව පර්යේෂණයන් මගින් වාර්තා වෙලා තියෙනවා. මම මුලින් සඳහන් කරපු ආකාරයට හයිමන් කියන්නේ විවාහයේ දෙවියා නිසා
මේ කන්‍යා පටලයේ විවාහයකදී පැවතීම ඉතාමත් වැදගත් බවට මතයක් ගොඩනැගිලා තියෙනවා. නමුත් විවාහයේ සාර්ථකත්වය සඳහා කන්‍යා පටලේ නොව වෙනත් බොහෝ කාරණා හේතු වෙන බව ඔබ දැනගත යුතුයි. ලිංගිකත්වය ලිංගික නිදහසේ සමානාත්මතාවය පිළිබඳ බොහොමයක් අවධානය යොමු කරන මේ කාලේ මේ කන්‍යා පටලේ සම්බන්ධ වූ මිත්‍යාව නොවේ. ඒ සම්බන්ධ සත්‍ය විද්‍යාව සමග ඔබට ඉදිරියට යන මෙන් මා ආරාධනා කරනවා. ඉතින් මෙවැනි තවත් වැදගත් තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ડોક્ટર සචිනී අන්තනායක YouTube channel සමග. ඉතින් කාන්තා ඔබට කන්‍යා පටලේ සම්බන්ධව කිනම් හෝ සැකයක් හෝ ගැටලුවක් පවතිනවා නම් ඔබගේ ගැටලුවට පිළිතුරු ලබා දෙන්න සයෝරා වෙල්නස් සෙන්ටර්හි අපි සූදානම්.